ජනාධිපතිතුමාගේ එකඟත්වයේ තිබෙනවා අන්තර්වාර පාලනයක් සඳහා සියලු දේශපාලන පක්ෂවලට ඒ සම්බන්ධයෙන් හෙට අනිද්දා මම හිතන්නේ එතුමන්ලා ලියුම් යවાવી ආරාධනා කරાવી ඒ වගේම නව අගමැතිවරේ සමග අන්තර්වාර ඇමති මණ්ඩලය පිහිටවීම සඳහා ජනාධිපතිතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. එතකොට නව අගමැතිවරේ සහිත අන්තර්පාලනයක් සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩලය එය සුළු කැබිනට් මණ්ඩලයක් වෙන්න ඕන ඇමතිවරු 15ක් 20ක් වගේ අතරේ ඒ අනුව අන්තර්පාලනයක මූලික වශයෙන්ම කළ යුතු කාර්යයන් ඉටු කිරීමේ වගකීම සහ බලය ඒ තුල පැවරෙනවා. ඒත් එක්කම ජාතික සභාවක් පත් කරන්න එකඟ වුණා ජනාධිපතිතුමා අපේ යෝජනාවලම ඒ තියෙන කාරණයක් තමයි විශේෂයෙන්ම අවශ්‍ය තීන්දුව తీරන අගමැතිවරයා පත් කිරීම ගැන ඇමතිවරු පත් කිරීම පිළිබඳව ඒ වගේම වෙනත් රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගෙන් පත් කරන ජාතික සභාව තමයි තීන්දුව ගන්නෙ. අමාත්‍යංශ ලේකම්වරු වෙන්න පුළුවන්, පොලිස්පති වෙන්න පුළුවන්, නීතිපති වෙන්න පුළුවන්. ඒ සියලු දේවල් ඒ ජාතික සභාව තමයි තීන්දුව කරන්නේ මේ තනතුරු වලට මේ අය හොඳයි කියන එක. ඒ වගේම ඒ පිහිටවන දේශපාලන පක්ෂවලින් සමන්විත විධායක සභාව ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිතුමාට උපදෙස් දෙනවා මේ විදිහේ කටයුතු කළ යුත්තේ කියලා. එතකොට ජනාධිපතිතුමාත් ඇමති මණ්ඩලයත් ප්‍රධාන වශයෙන්ම ඒ ජාතික සභාව කියන ආකාරයට තමයි කටයුතු කළ යුතු වෙන්නේ. ඒ නිසා මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපි මේ කටයුත්තට සහභාගී වුණේ ආණ්ඩුව ශක්තිමත් කරන්නවත් ආණ්ඩුවට මුක්කු ගහන්නවත් එහෙම නැත්නම් අපි තනතුරු ගන්නවත් නෙවෙයි රටපත් වෙලා තිබෙන පරපතල ආර්ථික පීඩනය ආහාර සහ අනිකුත් ජන ජීවිතය මේ වන විට කඩා වැටලා තිබෙනවා. ඒ තත්ත්වයෙන් අහිංසක දුප්පත් ජනතාව ප්‍රමුඛ රටේ මධ්‍යම පන්තියට දක්වා මේ පීඩනය ඇවිත් තිබෙනවා. ඒ තුල අපේ වගකීමක් වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව කාගේද අපි ආණ්ඩුව හදනවද නැද්ද කියන කාරණාව නෙවෙයි අපිට මේ වෙලාවේ ලොකු වඩාත්ම අපි අවධානය යොමු කරලා තිබෙන්නේ ජන ජීවිතයේ යථාවත් කිරීම සඳහා ආහාර ඖෂධ ඇතුළු අනිකුත් පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය පසුබිමක් හැදීමයි.